මේකේ මන දිහා බලන්න. හොඳ නාමය සුවඳ විලවුන්වලට වඩා මිහිරිය. පරණ අනුවාදනය කියනවා හොඳ නමක් අනර්ග තෛලයට වඩා උතුම්ය කියලා. ඉතින් අපේ මාංශවල කිසි හොඳක් නැහැ. අපේ මාංශය කුණු ලොරියක් වගේ. නමුත් මේ කුණු වලට විසඳුමක් වෙන්නේ. කසලගොඩේ සිටුණු අපේ ආත්මය මාංශය ඔක්කොම දැන් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන පිණිස ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේ හරහා අපේ කුණු වලට විසඳුමක් ලැබිලා තියෙනවා. හැබැයි කුණු වලට විසඳුමක් ලැබුණා වගේම ඊටත් එහා අපගේ චරිතය ඉතා වැදගත්. දැන් මනුෂ්‍යයන්ට ප්‍රසිද්ධිය කීර්තිය තියෙන්න පුළුවන්. කීර්තිය ප්‍රසිද්ධිය කියන්නේ අනිත් අය දකින කියන ආකාරයෙන්. චරිතය කියන්නේ තමන්ගේ හදවතේ තමන් කවුද යන්නයි. ඉතින් ඒක නිසා කීර්තිය හා චරිතය දෙකම තිබූ කීර්තිමත් නාමයක් තමයි කිතුබැතියාට ගොඩනගා ගන්න තියෙන්නේ. ඒක නිසා කීර්තිමත් චරිතවත් දෙකම ඕන යහපත්යයි ප්‍රසිද්ධ වූ. එහෙම තමයි ලියවිල්ල අපේ චරිතය ගැන අපිට හරියට මේ දැනුවත් කරන්නේ. යේසුස් ස්වාමීන් වහන්සේ දැඩි සැලකිල්ල දැක්වුවේ ධර්මයට නෙවෙයි චරිතයට. උන්වහන්සේගේ පළමු ධර්ම දේශනාව සම්පූර්ණ කේන්ද්‍රගත වන්නේ දේව රාජ්‍යයේ පුරවැසියාගේ චරිතයට. මේ චරිතවත් බව බංකොලොත් නම් අපි හැම වෙලාවකම අපේ බංකොලොත් භාවය බලපානවා මුළු සමාජයට. ඉතින් අපිට චරිතවත් වෙන්න හැම වෙලාවකම ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේගේ චරිතයට ගලපා ගැනීමක් හැම වෙලාවකම අපි සිදු කරගත යුතුව තියෙනවා. මොකද අපේ චරිතය කා ගත්තොත් අපේ සාක්ෂිය කා ගත්තොත් එහෙම අපිට මිනිස්සුන් සමග හෝ නැත්නම් මිනිස්යන්ට ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේගේ සුභාරංචියේ පණිවිඩය බලපෑමක් කිරීමට අපිට හැකියාවක් නැහැ. ඒක නිසා අපේ චරිතයේ අවවාද අපි කිසි විටකත් සුළු කරන්න හොඳ නැහැ. අපිට බයිබලිය පුරාම අපේ චරිතය සංවර්ධනය කරගැනීමේ අවවාද අනුශාසනාවලින් පිරීලා අපි තබල තියෙන සභා පවුලේ අපි එකිනෙකා අතර අපේ චරිතය එකිනෙකාට සංවර්ධනය කර ගැනීමට හැකියාව පුළුවන්කම ලැබලා දීලා තියෙනවා. ඒ නිසා අපි හැම වෙලාවකම හොඳ නමක් හොඳ චරිතයක් සහ චරිත සහතිකයක් ඇති අයෙක් හැටියට අපි ඉදිරිපත් වෙලා ආශිර්වාදයක් වෙනවා.